ගෞරවනීය අරහතුන් වහන්ස, කාය කායන පස්සනාව වඩන වෙලාවට සම්ප්‍රජානකාරී හෝති කියන එක විග්‍රහ කරලා දෙනවා නම්? ඒක හෙට විග්‍රහ කරනවා. තව සම්පජඤ්ඤ වබ්බේ තාවි නෑනේ. විද්‍යාපත් වබ්බේ ඊගාව වබ්බේ සම්පජඤ්ඤ පාද. ඒක හෙට ටිකක් විග්‍රහ සහිතව විග්‍රහ කරන්න ඕන. අවසරයි අරියතුන් වහන්සේ. මෙතන මේ හැම පබ්බේකම අවසානයේ තියෙනවා මේ සමුදේ වයිධම්මවන පස්සිව ආවීරති. වයිධම්මවන පස්සිව ආවීරති. එතන සමුදේ වයිධම්මවන පස්සිව ආවීරති. ඔව්. එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අවසරයි. සමුදේ වය වෙනවා. අපි මොනවා නොකලත් කළත් සමුදේ වැය වෙනවා. සමුදේ එක දිගට තියෙන්නේ. සමුදේ වුණොත් සමුදේ වැය ධම්ම. ඒක ධර්මතාවයක්. නමුත් සමුදේ වැය වෙන්නට පෙර, සමුදේ උපදින්නට පෙර අපි ආනපාන සතිමාදී වැඩුවොත් සමුදේ උපදින්නේම නැහැ. එතකොට සමුදේ ඉපදුනා ඉපදිලා වැය වෙන එකද හරි, සමුදේ උපදින්නට නොදී ඉවත් කරන එකද හරි? උපදින්නට නොදී ඉවත් කරන්න. උපදින්නට නොදී ඉවත් කරන්න ඕන. මොකද සමුදේ ඉපදුනහම අනුසේ ඉපදෙනවා, සමුදේ වැය වෙනවා අනුසේ උපදිනවා. ඉතින් ඒක නිසා සමුදේ ඒක ධර්මතාවය. සමුදේ වය ධම්මා, සමුදේ වුණොත් වැය වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක ඉබේම සිද්ධ වෙලා යනවා. හැබැයි සමුදේ ඉපදුනොත් වය වෙන්නට පෙර අනුසය උපදිනවා. අනුසය ඉපදුනොත් අනුසය ආශය හැටියට, ගතියක් හැටියට, මනෝමය කාය තුළ කර්ම බීජ පොඩියක් හැටියට එක් තැන වෙනවා, තැන්පත් වෙනවා, ගොඩ ගැහෙනවා. අන්න ඒව තමයි ගති පොඩිය. ඒව තමයි අපි පැවැත්ම තුළ ගෙනියන්නේ. අවසරයි මහා